ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම නමට ලියවුණු ලෝකවාර්තා අතරට තවත් ලෝකවාර්තාව බංග්ලාදේශයේ තිබු තුන්කොන් තරගාවලියේ අවසානයත් එක්ක එකතු වුණා. ඒ තමයි එක් දින තරගවල වැඩිම කඩලු ත්‍රිත්වයක් ගත්ත රට විදිහට වාර්තා පොතට එක් වුණු එක. මීට කලින් ලංකාව පාකිස්තානයේ එක් කඩලු ත්‍රිත්වය වලින් සම වෙලා හිටියේ අට ගානේ අරගෙන. ෂාන් මදුශංකර් ශ්‍රී ලංකාව වෙනුවෙන් ගත්ත කඩලු ත්‍රිත්වයත් එක්ක දැන් ලංකාව ඉස්සරහට ඇවිත්. අපි බලමු ලංකාවට මේ වාර්තාව පිටවන්න කවුද දායකත්වය දීලා තියෙන්නේ කියලා. චමින්ද වාස් තමයි පළවෙනි හැට්‍රික් එක ගන්න ඒ 2001 අවුරුද්දේ සිම්බාබ්වෙ කණ්ඩායමට එරෙහිව තමයි වාස් මේ දක්ෂකම කරන්නේ. ෂොට් කාලයිල්, කේක් විෂාට් සහ රටේන්ද්‍ර තයිබු තමයි මේ තරගයේ වාස්ගේ ගොදුරු බවට පත් වෙන්නේ. ලංකාව වෙනුවෙන් දෙවැනි කඩලු ත්‍රිත්වය ගන්නේ වාස්. ඒ බංග්ලාදේශයට එරෙහිව 2003 අවුරුද්දේ. වාස් සමයේ දෙවියන්නේ හනන් සාකර්, මොහමඩ් අස්රෆුල් සහ එනමුල් හක් කියන ක්‍රීඩකයෝ තුන්දෙනා. තුන්වෙනි හැට්‍රික් එක ගන්නේ ලසිත් මාලිංග. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව මාලිංග කඩලු තුනකින් නවතින්නේ නැතුව පිටපිට කඩලු හතරක් ගත්තා. ඒ තරගයේ මාලිංගගේ ගොදුරු වෙන්නේ ෂෝන් පොලොක්, ඇන්ඩ්රු හෝල්, ජැක් කලිස් සහ මකා ඇන්ටනි කියන ක්‍රීඩකයින්. 2010 ඉන්දියාවට එරෙහිව තිබුණු තරගයක ෆවිස් මහරූප් තමයි හතරවෙනි හැට්‍රික් එක ගන්නේ. මහරූප්ගේ ගොදුරු බවට පත් වෙන්නේ රවීන්ද්‍ර ජඩේජා, ප්‍රවීන් කුමාර් සහ සහිර් ඛාන් කියන ක්‍රීඩකයින්. 2011 ලෝකසලන තරගාවලියේ කෙන්‍යාවට එරෙහිව තමයි මාලිංග තමන්ගේ දෙවැනි කඩලු ත්‍රිත්වය ගන්නේ. මාලිංගමගේ එදා දෙවියන්නේ ටන්මේ මිශ්‍රා, පීට ඔංගොන්ඩෝ එක්ක ෂේම් නැගොට් කියන ක්‍රීඩකයෝ තුන්දෙනා. නැවතත් ක්‍රියාත්මක වන මාලිංග ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව කඩලු ත්‍රිත්වයක් ගන්නේ තමන්ගේ තුන්වෙනි කඩලු ත්‍රිත්වය විදිහට. මිචෙල් ජොන්සන්, ජොන් හේස්ටින් සහ සේවියර් ඩෝති තමයි මාලිංගගේ ගොදුරු බවට පත් වෙන්නේ. තිසර තමයි හත්වෙනි හැට්‍රික් එක ගන්නේ. ඒ අවස්ථාවේ දෙවියන්නේ පාකිස්තානයේ හිටපු දක්ෂ ප්‍රතිකරු තුන්දෙනෙක් වුණු යුනිස් ඛාන්, සයිඩ් අෆ්‍රිඩි සහ සෆ්රස් අහමඩ් කියන ක්‍රීඩකයින්. තමන්ගේ පළවෙනි තරගයේදී වනිදු හසරංග සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මැල්කම් වොල, ඩොනල්ඩ් තිරිපානෝ සහ ටෙන්දරි චටාරක් දවාගෙන තමයි ලංකාවේ අටවෙනි කඩලු ත්‍රිත්වය ගන්නේ. නවවන කඩලු ත්‍රිත්වය බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව තිබුණු තමාගේ මංගල තරගයේදීම මෆ්රාෆි මොටාසා, රුබෙල් හුසෙන් සහ මහමුදුල්ලා යන ක්‍රීඩකයින් දවාගෙන ෂහන් මදුසංක තමයි මේ දක්ෂකම කරන්නේ. මේ වාර්තාව දිහා බලද්දී මාලිංග තමයි අපිට මේ වාර්තාව තියන ලොකුම දායකත්වයක් දීලා තියෙන්නේ. අපි බලමු ලංකාවේ 10වෙනි කඩලු ත්‍රිත්වය ගන්නේ කවුද කියලා. ක්‍රිකට් පිටියේ සිදුවන මෙවැනි සුවිශේෂී දේ බලන්න ඔබ තවමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් අපි subscribe කරන්නත් යහළුවෙකුට බලන video එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් video එකකින් නම් උනතුරු ක්‍රිකට් ලංකාතුලින් ඔබට සුබ දවසක්.